ini dengan dia nasa ahannya nanti sendiri dengan drama ada awak mungkin punya awak sah dengan yang ruang ini tu paham lah tapi tapi parenting ni kau yang agak tak මාම කියන්නකෝ නම සුබසිංහ බණ්ඩා සුබසිංහ බණ්ඩා කොහෙද මේ මේල් පිටියේ මේ ඉන්නේ නෝන මහත්තයා නම කියන්නකෝ නෝන මහත්තයාගේ ඔ ඩබ්ලිව් පොඩිය නිතේ ආ මොකද මේ හට් ටිකක් ගහලා මේ කූඩ අරන් ගහලා ළමයි මේ ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ උගන්වන වැඩක්වත් කරනවද මේ අවට මේ අර ඔය අර මේ ඈත තියෙන මේ සෝන් කනත් ඒ සෝන් කනත්ක් තියෙන ඊට එහා ගලක් තියෙනවා ඉතින් ඒ ගලට මේ ළමයි මේ අපි දොරකඩින් යනකොට ඉතින් අපිට ඉතින් ටිකක් අමාරුයි අපි ළමයිනේ ඒ හින්දා අපි ළමයිනුත් අපි කතා වෙලා ඉතින් අපේ ගෙදර මේ අපේ ළමයි aran තියෙනවා මේ අර Wi-Fi මොනවද මේක aran තියෙනවා ඉතින් signal තියෙනවා ඒක හින්දා ඉතින් මේ අපි ළමයින්ට කතා කරලා අපි ওই අවට මේස ටිකක් ගහලා ඉතින් මේ ළමයින්ට ඉතින් පාසුකම් ටිකක් හදලා දුන්නා මේ අපි ළමයිනේ හ්ම් හ්ම් ළමයි මේ කැලෑ කළාම යනවට දුකේ දුකේ ඒ හින්දා ඉතින් මේ නෝනක් දැන් වයස කීයද මට දැන් 65ක් විතර වෙනවා ඔයාට 63යි දරුවෝ ඉන්නවද අපි දුවලා දෙන්නයි පුතයි ඒගොල්ලෝ දැන් ඉගෙන ගනි ඉවරයි ඉගෙන ඉවරයි ඉතින් ඒගොල්ලන්ගේ වටිනාකම දැනගත්ත හින්දා අනිත් දරුවන්ටත් ඒ විදිහට කරලා දෙන්න ඕනේ කියලා හිතලා තමයි අපි මේ විදිහට මේ දරුවන්ටත් මේ පහසුකම් ටික හදලා දුන්නේ මාසෙකට කොච්චරක් විතර බිල එනවද මාමා අපි දෙකින් මේ කරේ නම් ඉතින් 9000ක් විතර ගියා ඉතින් දරුවෝ හැමදාම එනවා මේ වගේ ඔව් ඉතින් මේ මේ දරුවෝ ටික දවස් පහක් හැමදාම එනවා ඉතින් තවත් එනවා එන්න කියලා තමයි කියන්නේ අපි තියෙන පාසලෙන් ඇතුලේ ඉතින් තවත් ළමයි එනවා නම් අපි ඒච් යමුටි හරි ආපි හරි සන්තෝෂෙන් අපි ළමයි උදව් කරගන්න මේව හදුවේ ඔයාද හදුවේ මේව මේ හඩ් එක වගේ හදලා තියෙන්නේ හඩ් එක හදුවා ඉතින් අපි ආත් මේ ලොකු දුවගේ බඳින්න නෑ අපි දරුවෝ තමයි මේ වගේ කෙරෙන්නේ ආහ් එයා ඉතින් එයාට නිවාඩු නෑ ඊට පස්සේ රෑ දවසක තමයි මේ බෑන ඇවිල්ලා ඔය මේ මේ ටික මට තනියම බැරි හින්දා අදලා ගියේ යාට නිවාඩුනා කියලා ඉතින් එයාත් ගොඩක් උදව් කරා ගොඩක් මිනිස්සු නොසලකහන්ලා ඇයි මෙහෙම හිතුනේ ගමේ දරුවන්ට මෙහෙම උදව්වක් කරන්න ඕනේ කියලා මේකෙන් අපි දුක දැනුණා ඉතින් අපේ දරුවෝ ඉගෙන ගන්න අපේ දරුවෝ ඉගෙන ගන්නකොට මෙහෙම තියෙනවා ඒ වටිනාකම ඉතින් අපි මොකද මේ දැනගත්ත අපි ඉතින් අනිත් දරුවෝ දෙමාපියොත් එහෙමනේ ඉන්නවා දරුවන්ට උගන්වන්න එකනේ දෙමාපියන්ගේ ලොකුම ආසාව ඒ විදිහට හිතලා ඒ දරුවන්ට යහපතක් කරන්න තමයි අපි හිතුවේ දරුවෝ කොච්චරක් වගේ එනවා සාමාන්‍යයෙන් දවසකට මෙහෙම දැන්ට 10ක් විතර එනවා. ඇවිල්ලා ඉගෙන ගන්න යනවා. හ්ම් හ්ම්. සෑ පාඩම් යෙදුනත් ඉතින් ගෙදර ගන්න. 9-10 වෙන කුළු කන්නවා. කොච්චර කාලද මේක පටන් අරගෙන? දැන් මාස 3ක් විතරනේ. හොඳයි බොහොම ස්තුතියි එහෙනම්. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝ එකේ මම ඉන්දිකරණ කුමාර